ඔබට එස්සජාතික සංවිධායක ආචාර්ය හර්ෂිල මහත්මයාගේ Facebook පිටුව හරහා මට අභියෝගයක් කරලා තියෙනවා කෝටේ ජනතාවට සිකුරාදා ඉස්සර ඉතුරු දෙන්න කියලා. ඉතින් මම එතුමාට කියන්න ඕන විශේෂයෙන්ම එතුමා කියනවා ජනාධිපති මහත්මයා කොමිසම් සභාවේ නැත්තම් බලපතල වංචාවක් සිදුවෙන සභාවේ නිර්දේශයක් තියෙනවලු මට විරුද්ධව නඩු දාන්න සහ මම වංචාවක් කරා කියලා සම්බන්ධව. ඉතින් එතුමා විශේෂයෙන් කියන්න ඕනේ Facebook එකෙන් කතා කරනට වඩා ඔබතුමා වැදගත් ඇමතිවරයෙක් නම් ලංකාවේ දෙන ඕනම රූපවාහිනී මාධ්‍යයක සජීවී සාකච්ඡාවට එන්න. සජීවී සාකච්ඡාවකට ඇවිල්ලා මට ওই චෝදනා ටික ඔක්කොම ඔප්පු කරන්න, ඔප්පු කරාම ඔබතුමාට උත්තර දෙන්න. මට පුළුවන් ඔබතුමාට හොඳට පැහැදිලිව මම කිසිම මංචාවක් නොකරපු කෝට්ටේ ජනතාව වෙනුවෙන් සේවය කරන ආපු පුරපතිවරයෙක් කෙනෙක් කියන්න. මොකද ඔබතුමා තමයි උත්තර දෙනවා. අයිමත් Facebook එකෙන් මට උත්තර දෙන්න හදන්න එපා. ඒක මම ඔබතුමාට විශේෂයෙන් කියන්න ඕනේ ඔය කියන මංචාවල කිසිම දෙයක් මම කවදාවත් කරලා නැහැ. මම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම කෝට්ටේ නගර සභාව යම් කිසි තීන්දුවක් ගත්තා නම් මහා නගර සභා ආච්චාපස් සහ අතුරු ව්‍යවස්ථාවට පිටින් කිසිම තීන්දුවක් කෝට්ටේ නගර සභාව කවදාවත් දරන්නේ නැහැ. ඔබතුමා රජයේ පත්තිච්ච දවසින් නම්ම ඊගා පාර්ලිමේන්තුවට ඔබතුමාත් එක්ක තරං කරන අපේස් එක මම කියලා දන්න නිසා ඒවා පාර්ලිමේන්තුවේදී මෛත්‍රීපාල ජනතාව වෙනුවෙන් මේ මැතිවරණය වෙන්නේ මම කියලා දන්න නිසා මේ අවුරුදු තුනේම කරේ මට බඩ ගහන එක. මාව ජනාධිපති කොමිසම් සභාවට ලියා, ලොස් දූස කොමිසම් සභාවට ලියා, FCAD ඇරියා, CID ඇරියා. මගේ හැමදැනම කට උත්තර දිලාවනේ. මම තාම නිදැල්ල ඉන්නවා. ඔබතුමාගේ බොරු චෝදනා ඔබතුමා හැමදැනම ඡන්දයක් ලං වෙනකොට පටන් ගන්න ඡන්දවාසි ගන්න යනවා. ඔබතුමා දැනගන්න එක කාරණාවක් තියෙනවා. කෝට්ටේ එස්.එච් ජාතිපක්ෂය කියන්නේ අපේ DS එනක W එනක පරම්පරාවෙන් එස්.එච් ජාතිපක්ෂය. කෝට්ටේ ඉන්නේ බුද්ධිමත් වැඩගත් එස්.එච් ජාතිපක්ෂය. කෝට්ටේ වැඩගත් බුද්ධිමත් එස්.එච් ජාතිපක්ෂය ඔබතුමා එළවන්න බලන් ඉන්නේ. ඔවුන්ගේ එකම වමනාව කෝට්ටේ වැඩගත් සංවිධායකවරයෙක් කියන්නේ එස්.එච් ජාතිපක්ෂය වෙනුවෙන්. ඒසොම් මේවර අතිකෝර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වගේ ඡන්දේ පාවිච්චි කරලා ඔබතුමාගෙන් තොර යහපත් එස්.එච්.ද සංවිධායකකින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද ඔබතුමා අපි දැක්ක පසුගිය කාලේ ආන්දු ලැබිච්ච මේ පාල අපේ මේ ඕහෙඩ් බ්‍රිජ් එක මේ අකලට පැනලා තියෙන්නේ. ඇයි ඔබතුමා මේ ගැන කතා කරන්නේ නැත්තේ? ඔබතුමා මේ ගැන කතා කරන්නේ නැහැ නේ. මේ පැනලා මෙහෙම මේ රෝමක් ගහලා වහනවා. ඔබතුමා රෝම ගැන කතා කරන්නේ නැහැ. මේවල වංචා කියන්නේ. මේවල දූෂණ කියන්නේ. නිසි ක්‍රමයේ වේදෙන හදන්න නැතුව ඒවන මුදල් දෙන්න දින බලාගෙන ඔබතුමා වැදගත් කෙනෙක්. ඒ වගේම මේ ඇහැ පැත්තේ මලික් සමර මහත්මයා අල්ලන්නේ ඉඩම. ඒකන ආර්ථික ග්‍රහලා දැන් පාරක් දාන්න රජයේ ඉඩම හරහා පාරක් දාලා මලික් සමර ගමතුමාට අනුන්ගේ ඉඩමක් භාවිත කරන්න අවසර ලබා දෙනවා. ඔබතුමා මේකට කටහැරෙන්නේ නැහැ. ඇයි ඔබතුමා මේකට කතා කරන්නේ නැත්තේ? මේ කෝටි 5කට වඩා වටින මේ මලික් සමර මහත්මයා අල්ලන්නේ ඉඩම. ඔබතුමාට හයියක් දෙන්න බෑ මේවට කතා කරන්න. ඒ වගේම ඔබතුමා එක දෙයක් දැනගන්න ලංකා ඉතිහාසෙ වෙච්ච ලොකුම හොරකම ආචාර්ය හර්ෂිල මහත්මයා දැනගන්න ඕනේ කෝටි 1100යි මහබැංකු බැඳුම් කර පංචාව. ඒක මම ෆුට් නෝට් ගහුවේ නැහැ. මම ඒක දිලා පාර්සරහන් තිබ්බෙත් නැහැ. මම ඒක ආර්ස් ඒ ඉන්න වංචින කියන දූෂිත ආර්සා කරන්න ගියෙත් නැහැ. අපි දැන් ඔබතුමා පහුගිය දවස්වල රූපහාන දිරේට ඇවිල්ලා එතන වංචාවක් සිදු වුණේ නැහැ කියලා ඔප්පු කරන්න කොච්චර නම් රූපහාන දිරේන කතා කරාද කියලා. ඒ වගේම ජාතික ගේම් වේදිකාව වගේ මේ සජාතන සම්පන්න නෝන 53 මම කතා කරන්නේ නැහැ ඔබතුමා අපේ නේ හිටියා. පසුගිය මහත් අන්දෝලනයක් තිබ්බනේ කවුද අර්ජුන මහින්දගේ එක කතා කරේ කවුද අර්ජුන මහින්දගේ කතා කරේ කියන ඒ බැඳුම් කර වංචාව සිද්ධ වෙච්ච පෙබරවාරි මාසේ මම අර්ජුන ලෙසෙත් එක්කවත් අර්ජුන මහින්දගේ දුරකථන සාකච්ඡා කරලා නැහැ. ඒක ඔබතුමා දන්නවනේ. ඉතින් එහෙම කතා කරලා ඔබතුමාලා අපිට මේ දූෂණය කරන්න කියලා ඒක ගැන කතා කරා. මේ කෝටි ජනතාව දන්නවා ජනකරණව කියන්නේ කෝටි ජනතාවට තමන්ගේ දරුවෙකුගේ සලකන කෙනෙක්, කෝටි ජනතාවට තමන්ගේ දෙමව්පියන්ගේ සලකන කෙනෙක්, කොටි ජනතාවට තමයි පෞලයට වගේ සලකන කෙනෙක් සහ ආයුක්තියට අසාධාරණ විරුද්ධව පෞල කෙනෙක් උනත් විරුද්ධව කටයුතු කරන කෙනෙක් කියලා. මේ මගේ නගරේ මම ඉපදිච්ච තැන මම හැදිරෙච්ච තැන මේ නගරේ ඉන්නේ මගේ මිනිස්සු අපේ මිනිස්සු අපි ඔක්කොම එක පෞලක්. අපි මේ ඉපදිලා මේ ජීවත් වෙලා මේකට කවදාවත් සතුරුකමක් කරන්නේ නැහැ. අපේ විශ්වාසය සහ අපේ උමනාලා තියෙන මේ නගරයේ සුඛිත මුදිත නගරයක් කරන්න. අපේ වැයය මේක ඒ සඳහා තමයි. ඒ සඳහා අපි කැප වෙනවා. ඔබතුමාගේ ඡන්දයක් ගන්න දූෂණ චෝදනා දාලා බොරුවට ප්‍රචාරය කරලා ඡන්ද බලාගෙන ඉන්නේ අපි. අපි උඩුගම් බලාගෙන ඉන්නවා තමයි මේක දිනනවා. අධිකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනතුමා කියන්නේ වංචාවට දූෂණයට හොරකමට විරුද්ධ කෙනෙක්. එතුමා මා සංවිධායකවරයා වශයෙන් පත් කරේ එතුමාගේ විශ්වාසය මත. ඒ විශ්වාසය මත තමයි එතුමා මට මැණික්හා ස්වර්ණාභරණ අධිකාරිය අධ්‍යක්ෂකම් දුරු දුන්නේ. ඒ විශ්වාසය මත තමයි එතුමා මට අද කෝටේ නගරයේ නැවත පුරවෘත්ති වීම සඳහා කණ්ඩායමක්ම දීලා තියෙන්නේ. මම වංචාවෙන් දූෂණයෙන් තොර නායකයෙක් කියන්නේ එතුමා මගේ යමින්. එතුමාට හයියක් කෙමි. කෝට්ටේ නගරේ වංචාව දූෂණය බීසණය තුරන් කළා. යහපත් පුරවැසියෙක් වශයෙන් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙමෙයි, එස්.එච්.ජ. නිදහස් පක්ෂය විතරක් නෙමෙයි, එස්.එච්.ජ. ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හැමෝටම පුරපත වෙන්නේ හැමෝටම. මොකද ආදරණීය අම්මලා තාත්තලා
එස්සත් ජාතිපක්ෂ ඒවා ජනතා විමුක්ති පෙරමුණ ඒවා ඒවා ශ්‍රීලංකා නිදහස් පක්ෂ ඒවා නැත් වෙනත් පක්ෂයක ඒවා ඔවුන් මට ඡන්ද දෙන්නේ පක්ෂ ભેදයෙන් තොරව ඔවුන්ව අවසන් වැදගත්කම සහ මේ රටට හා නගරයට ආදරය කිරීම මම ආදරේ අම්මා තාත්තලාට කියන්නේ එස්සත් ජාතිපක්ෂ විශේෂයෙන් එස්සත් ජාතිපක්ෂයේ ඒ DS ඩට්ටි සේනාවේ පරම්පරාව යන ආදරේ අම්මලා තාත්තලාට දැන් කාලය ඇවිල්ලා තිනා ඔයගලන්ට හොඳ යහපත් සංවිධානයක් පත් කරගන්න බැඳුම් කර වංචාව පස්සේ යන්නේ නැති ෆුට් නෝට් ගහන්නේ නැති ගමනේ යමක් කරන සංවිධානයක් පත් කරගන්න ඒ සඳහා අපිත් එක්ක එකතු වෙන්න බුලත් කුල ජයග්‍රහණය කළා අපිට සහයෝගය ලබා දෙන්න අවසානතාවර මම කියනවා අපේ ගමේ ඉන්න ආදරණීය අම්මලා තාත්තලාට සහෝදර සහෝදරියන්ට කෝටි ජනතාවගේ අල්පෙන් දෙක දක්වන්න මම අරන්නේ මම බොහොම අමාරුවෙන් ජීවත් වෙන බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත බොහොම අමාරු දේශපාලන කරපු දේශපාලනඥයෙක් මම මේ ගමට ඇවිල්ලා ඉන්නේ ගම හදන්න නිසා මම හැදෙන්නේ නෙමෙයි ඒ නිසා මම කියනවා මට මොනවා හරි වංචා දූෂණ චෝදනාවක් තියෙනවා ඔප්පු කරොත් මම එක දවසින් මේ තනතුරු ඔක්කොම දාලා යනවා මේ මට මේ අවුරුදු තුන තුලම විශාල වදයක් දුන්නා FCID හතර පාරක් ගියා අල්ලාසෙන් හතර පාරක් ගියා කට උතර දෙන එකමයි කරේ දැන් කරලා කරලා බැරිම තැන දැන් මඩ ව්‍යාපාරයක් තුනේ අලුත් විදිහට පටන් ගන්න තියෙනවා ඔබතුමා හරසකම ඇතුමනි ඔබතුමා ඔච්චර උගතෙක් නා ඇයි ප්‍රසිද්ධියේ නිදහස් මාතෘකාව අපි මාතෘ මූල මූල කතා කරන්නේ සජීවීව අපි සජීවීව කතා කරමු රටේ කෝටි ජනතාව බලා ගන්න කිව්වා අපි දෙන්නගේ වැදගත්කම මොකක්ද කියන්නේ අපි හැම ඔබතුමාම බලාපොරොත්තුෙන් ඉන්නවා ඒත් ඔබතුමා වගේ මිනිස්සු මඩ ගහලා දේශපාලන වශයෙන් වැඩ නොකර ඡන්ද හොයන්නේ නැවම මම වැඩ කළා ඡන්ද හොයන්නේ කෝටි නගරේ වැඩියෙන් වැඩ කරපු පුරපතුරයා මම ඒ වගේ කෝටි නගරේ බහුව අවුරුදු තුනේ ජනතාවත් එක්ක ඉන්න ජනතාවට ආදරණීය මිනිස්සුකුනේ මම ඉතින් ඒ කෝටි ජනතාව පක්ෂේ බෙදෙන්නතරව මම ජයග්‍රහණය කරා